සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොකදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ශ්‍රද්ධාවන්ත පිංගතුනි අද ඔබ සූදානම් වන්නේ බුදුරයන් වහන්සේ වදාළ ධර්මය අහන අයට ප්‍රඥා රූප වාහිනිය ඔස්සේ ධර්ම දානයක් හැටියට ලබා දීමටයි ධර්ම දානයක් කියන කාරණාව මේ ලෝකේ දානයන් අතර අග්‍රම දානි වෙනවා. ඇයි දානයන් අතර අග්‍රම දානි වෙන්නේ? අපි මේක කල්පනා කළාද? මේ ලෝකේ පින්වතුනි ප්‍රධාන වන්නේ ජීවිතේ හිත, කය නෙමේ. එතකොට අපි දන් දෙනවා කියලා අද ගොඩාක් වෙලාවට කරන කාරණා තියෙන්නේ කායික පහස විහරණයේ පිණිස දන් දෙන දේවල්. කන්න බොන්න දන් දෙනවා. අඳින්න පළඳින්න දෙනවා. ඊළඟට ඉන්න හිටින දැන් හදලා දෙනවා. යාන වාහන දෙනවා. මේ සියල්ලක්ම උපකාර වන්නේ කයකට. එතකොට කයට ලැබෙන ඒ කාරණා කන්න දුන්නාම කාලි වුණාට පස්සේ පහසු විහරණයක් තිබ්බා. එතනින් පස්සේ ඒක ඉවරයි. ඇඳුමක් දුන්නාට පස්සේ ඒක ඇඳුමෙන් ප්‍රයෝජනය ගත්තා. ඒකෙන් ඉවරයි. ඒ හැම දෙයක්ම උපකාර වෙන්නේ ඊටමත් කාලපරාසයකට, ඊටමත් පුංචි දෙයකට විතරයි. පොඩි කාල පරාසයකට. හැබැයි ඔබ හොඳට හිතලා බලන්න ජීවිතයේ ප්‍රධාන හිතනේ. දැන් ඔබේ ජීවිතයට මොනවා හරි චිත්ත පීඩාවක් ආවහම, හිතට අසහනයක් ආවහම, හිතට දුකක් ආවහම ඒ කාරණාව පුළුවන්ද ඔබට තියෙන භෞතික වස්තු වලින් නැති කරගන්න? ඔන්න අපි උදාහරණයක් හිටගත්තත් ඔබට ඔන්න මොනවා හරි කාරණාවක් වශයෙන් හිතේ පසුතැවීමක් එනවා. කොච්චර භෞතික වස්තු තිබ්බත් ඒකෙන් ඒක නැති කරගන්න බෑ. අයි ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එහෙම ඔබ හිතලා බලන්න ඔබට මරණාසන්න දුකකටපත් වෙනවා. දැන් මැරෙන්න ළඟයි. ඒ අවස්ථාවේ ඔබට හිතට හටගන්න චිත්ත පීඩාව දුරු කරගන්න පුළුවන් භෞතික වස්තුවකින් බෑ. කිසිම භෞතික වස්තුවකින් ඔබට දැන් ඇති වෙලා තියෙන චිත්ත පීඩාව දුරු කරගන්න බෑ. එතකොට එතනදී අන්ත අසරණ වෙනවා නේද ජීවිතේ? ජීවිතේ අන්ත අසරණ වෙනවා. මෙන්න මේ ජීවිතේ අන්ත අසරණ වෙච්ච තැනදී එතෙන්ද උපකාර වන දෙයක්, එතෙන්ද ප්‍රයෝජන වන දෙයක් අපේ ජීවිතයට ලැබිලා තියෙනවා නම් අන්න එතනදී තමයි පින්වතුනි සැබෑවටම තමන්ගේ ජීවිතේ පිළිසරණ අවශ්‍ය. එහෙනම් හිත කියන කාරණාව රැකගන්න, හිත ආරක්ෂා කරන්න, හිත පිරිසිදු කරගන්න යම් කිසි කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා නම් උපකාරයක් කරන්න. ඒක මේ ලෝකේ කයකට කරන උපකාරයකට වඩා විශාල වශයෙන් මහත්ඵල මහානිසංස වෙන දෙයක්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ සබ්බදානං ධම්මදානං ජිනාති. සීලම දානයන් අතර අග්‍රම දානේ ධර්ම දානයයි. ධර්මයේ දන් දීම කියන කාරණාව එක තමයි සැබෑවටම ජීවිතයේ වටිනා කියන පිනක් සිදු වෙන්නේ. ඉතින් ඒ වගේ පුණ්‍ය ධර්මයක් තමයි ඔබ විසින් අද මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ.
පිංගුතුනි ධර්මය කියලා කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සල්ලාම දැනගන්නට වෙනවා. ධර්මයක් අහන්න කලින් ධර්මයක් ඉගෙන ගන්න කලින් ධර්මයේ තුලින් සිදුවෙන්නේ මොකක්ද? ධර්මයේ කියන කාරණාව යථාර්ථවාදී භාවයේ ප්‍රායෝගිකව සිදුවන්නේ කොහොමද? මෙන්න මේ කාරණා පිළිබඳව අපි ඉගෙන ගන්න වෙනවා. ධර්මයේ කියන කාරණාව කියන කරුණේ තියෙන සිදුවෙන සිදුවීම. දැන් ඔබ හිතලා බලන්න, ඔබ ජීවත් වෙනකොට ඇහෙන් රූපයක් දකිනකොට, කනින් සද්දයක් අහනකොට, නාසයෙන් ආග්‍රහණය කරනකොට, දිවෙන් රස ලබනකොට, කයෙන් පහස ලබනකොට, මනසින් හිතනකොට, දැන් ඔබගේ ජීවත් වීම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ඔන්න හොඳට හිතලා බලන්න, ඇහෙන් රූප දකින්න එක, කනින් සද්දහන එක, නාසයෙන් ආග්‍රහණය කරන එක, දිවෙන් රස ලබන එක, කයින් පහස ලබන එක, මනසින් හිතන එක, මේකට අමතරව අපේ ජීවත් වෙන සිද්ධියක් තියෙනවද? නෑ. අපේ ජීවත් වීම කියලා කියන්නේ ඔන්න ඔය හයේ ක්‍රියාකාරීත්වය. දැන් ඔබ බලන්න, ඔය හය ක්‍රියා කරන තැනදී ඇහින් රූපයක් දකිනකොට ඒ රූපේ දැකීමත් එක්ක ඔබේ ජීවිතේ හට ගන්නවා රාගය, හට ගන්නවා ද්වේෂය, හට ගන්නවා මෝහය, හට ගන්නවා මානය, දැඩිකම, ඊර්ෂ්‍යාව, එකට එක කිරීම, මේ ආදී වූ නොයේ කෙලෙස් හට ගන්නවා ඇහින් රූප දකිපු තැනදී. කනින් ශබ්ද අහපු තැනදී නොයේ කෙලෙස් හට ගන්නවා. නාසයෙන් ආග්‍රහණය කළපු තැනදී නොයේ කෙලෙස් හට ගන්නවා. දිවෙන් රස ලැබපු තැනදී, කයින් පහස ලැබපු තැනදී, මනසින් අරමුණු හිතපු තැනදී මොකද වෙන්නේ? නොයේක් කෙලෙස්. මොනවද කෙලෙස් කියන්නේ? කෙලෙස් කියන්නේ හිත අපිරිසිදු කරන දේවල්, ජීවිතය අපිරිසිදු වෙන දේවල්, ජීවිතයේ යථාර්ථය සිදු නොවන දේවල්. ඒ තමයි රාගයෙන් පිච්චෙන එක, ද්වේෂයෙන් පිච්චෙන එක, මෝහයෙන් පිච්චෙන එක, ඊළඟට ඊර්ෂ්‍යාව, මාන්‍ය, දැඩිකම, එකට එක කිරීම, දුක, පසුතැවිල්ල, සන්තාපය, මේ ආදී වශයෙන් විවිධාකාර කෙලෙස්, විවිධ කෙලෙස් ඇති වෙනවා. මොකක් එක්කද? අපි ජීවිතයේ ජීවත් වෙද්දී, ඇහෙන් රූප දකිද්දී, කනින් ශබ්ද අහද්දී, නාසයෙන් ආග්‍රහණය කරද්දී, දිවෙන් රස ලබද්දී, කයින් පහස ලබද්දී, මනසින් හිතද්දී, නොයෙක් ආකාරයෙන් කෙලෙස් අපේ ජීවිතයේ ඉස්මතු වෙලා එනවා. එතකොට මේ කෙලෙස් ඉස්මතු වෙන්නේ, කෙලෙසයක් කියන වචනයෙන්ම කියවෙනවා, වැරදි දෙයක් කියන එක නේද? වැරදි කාරණාව. වැරදි කාරණාවක් ඉස්මතු වෙනවද පින්වතුනි? හරි නිවැරදි වැඩපිළිවෙලකින්. හරි නිවැරදි වැඩපිළිවෙලකින් වැරදි කාරණාවක්, අපිරිසිදු වෙන දෙයක් ඉස්මතු වෙන්නේ නැහැ. හරි නිවැරදි වැඩපිළිවෙලක් ඇතිතනදී වැරදි කාරණාව, අපිරිසිදු කාරණාව ඉක්මවනවා. එහෙනම් හොඳට හිතලා බලන්න, ඇහෙන් රූපයක් දකින තැනදී, කනෙන් සද්දයක් අහන තැනදී, නාසයෙන් ආග්‍රහණය කරද්දී, දිවෙන් රස ලබද්දී, කයෙන් පහස ලබද්දී, මනසින් හිතද්දී අපේ ජීවිතයේ කෙලෙස් කියන කාරණාව එක්ක වැරදි දෙයක් නම් සිදුවන්නේ, කෙලෙස් කියන කාරණාව එක්ක වැරදි දෙයක් නම් අපේ ජීවිතයේ සිදුවන්නේ, අපේ ජීවිතේ නම් එතන සිදුවලා තියෙන්නේ නිවැරදි වූ දකින වැඩ පිළිවෙලක්ද? නෑ. නිවැරදි වූ ජීවිතයේ සිදුවන ක්‍රියාදාමයක්ද? නෑ. එහෙනම් අපි හොයලා බලන්න වෙනවා, ජීවිතයේ වැරදි විදියට සිදුවන දැක්ම නැත්තම්, දැන් අපි ගත්තොත් රූපයක් දැක්කහම රූපය මුල් කරගෙන අපට කෙලෙසයක් ඇති වෙන්නේ වැරදි විදිහේ දැක්මක් රූපය කෙරෙහි තියෙනකොට. කනට සද්දයක් අහනකොට කෙලෙසයක් ඇති වෙන්නේ කනට සද්දයක් ඇසීමේදී වැරදි විදිහේ දෙයක් අපේ ජීවිතේ වෙනකොට. නාසයට ආග්‍රහණය කරද්දී, දිව රස ලබද්දී, කයට පහස ලබද්දී, මනසින් හිතද්දී කෙලෙසයක් අපට සිදු වෙන්නේ අපි තුල වැරදි විදිහේ වූ දෙයක් සිදු වෙනකොට. එහෙනම් අපි තුල වැරදි විදිහේ සිදුවන දේ ඉක්මුණා නම් කෙලෙසේ එන්න ඉඩ තියේද? කෙලෙසේ එන්න ඉඩ නැහැ. එතකොට එහෙනම් බලන්නට ඕනේ, කල්පනා කරලා, අපි ඇහැට රූපයක් පේනකොට අපි කොහොමද හරි විදිහට ඉන්නේ? අපට කනට සද්දයක් ඇහෙනකොට, නාසයට ආග්‍රහණයක් වෙනකොට, දිවට රස ලැබෙනකොට, කයට පහස ලැබෙනකොට, මනසට හිතෙනකොට අපි කොහොමද හරි විදිහට ඒ කෙරෙහි දැකීමක් ඇති කරගන්නේ? මෙන්න මේක බලන්න ඕනේ. මම ඔබට පෙන්ලා දෙන්නම්, වැරදි විදිහට අපි දකින විදිහත් හරි විදිහට දකින්නේ කොහොමද කියන කාරණාව. වැරදි විදිහට දකින ක්‍රමයක් හරි විදියට දකින්නේ කොහොමද කියන කාරණාවත්.
ඔබ හිතලා බලන්න ඔන්න මං ඔබ ඔබ ඔබගේ නැත්නම් මේ මුළු මහත් සත්ව වර්ගයාගේම ධර්ම මාර්ගයේ ගමන් කරන්නට සියලුම සත්වයන්ගේ සිදුවන්නා වූ වැරදි දැක්ම පිළිබඳව මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. ඒක හොඳට හිතන්න. ඒ කියන්නේ මුළු ආයතන 6ම ක්‍රියාත්මකෙද්දී ඇහැ කන නාසය දිවකය මනස කියන ආයතන 6ම ක්‍රියාත්මකෙද්දී අපි තුල සිදුවෙන්නේ වැරදි දැක්මක් කියන එක මම ඔබට ඉස්සල්ලාම හේතු ගන්නලා පෙන්නන්නම්. දැන් ඔබ ඉදිරියේ පේන්න තියෙන ගොඩාක් જાති. ඔන්න අපි හිතමු එක කාරණාවක් ගන්නම්කෝ. දැන් ඔබ ඉදිරියේ කෝපයක් පේන්න තියෙනවා. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් ඔබට ඇහැට රූපයක් පේන එක නෙමෙයි ඇහැට පෙනීමක් සිදු වෙන්නේ. ඇහැට පෙනීම සිදු වෙන කාරණාව ඔබේ සංකල්පයක් නැතුව. ඒ කියන්නේ දැන් ඇහැට යම් කිසි දෙයක් පෙනුණනේ සිද්ධියක් කෝපයක් පෙනුණනේ. එතකොට ඒ පෙනුනට පස්සේ අපි කෝපය පිළිබඳව විග්‍රහයක් අපට එන්නට ඕනනේ. ඔබේ සංකල්පයක් නැතුව ඔබ හරි විදිහට, ඒ කියන්නේ ඔබේ සංකල්පයක් ඔබ දානවනේ වැරදි විදිහට. ඔබ හරි විදිහට ඔබට පුළුවන් ද කෝපය පිළිබඳව විග්‍රහයක් කරන්න. ඒ කියන්නේ දැන් ඔබේ සංකල්ප කියන්නේ මේවා. ඔන්න ඔබ සුදු පාටයි කියලාගෙන අතීතයෙන් ගත්ත නිමිත්තක් එක දැම්මනිනවා. ඔන්න අපේ සංකල්පය. ඊළඟට මේක රවුමක් කියලා මනිනවා. මේක බෝල් එකක් කියලා මනිනවා. මේක ස්වාමින්වහන්සේලාට පාවිච්චි කරන එකක් කියලා මනිනවා. මෙන්න මේ විදිහට ඔබ හැම වෙලෙම ඔබේ සංකල්පයකින් නේද මේ කෝපය දිහා බලන්නේ. හොඳට හිතලා බලන්න. කෝපය දිහා ඔබට පේන්නේ ඔබ పూర్වයේ ගත්ත නිමිත්තක්. ඒ කියන්නේ ඔබ සුදු පාට කියලා එකක් දන්නවා. ඒ නිසා ඒ සුදු පාට තමයි මේ තියෙන්නේ. එහෙම නෙමෙයි අපි මනින්නේ. අපි දන්නවා මෙන්න මේකට කියනවා කෝපය කියලා. මේකට කියනවා දැන් අපි දන්න එක. අපි දන්න එකක් එක තමයි මනින්නේ. එහෙම දන්න එකක් එක්ක අපි මේක මනිනවා කියලා කියන්නේ පින්වතුනි මේ ලෝකයේ කියන අපේ සංකල්පයක් නෙහින. එහෙම නෙමෙයිද? එහෙනම් අපේ සංකල්පයකින් නම් කෝපය දිහා බැලුවේ ලෝකයේ කියන අපේ සංකල්පයක් නේ. ලෝකයේ කියන්නේ අපේ සංකල්පයක් නං අපට පුළුවන් වෙන්නට ඕන දැන් මේ කෝපය පෙනෙද්දී කෝපේ නැතුව සංකල්පයෙන් වතුර බොන්න. එහෙනම් කෝපය කියන්නේ සංකල්පයන්නේ. අපේ සංකල්පය තමයි තනිකරම කෝපයක් කියන්නේ. එහෙනම් අපට පුළුවන් වෙන්නට ඕනේ දැන් කෝපයක් ඕනේ නැහැ නේ. එහෙනම් කෝපයක් කියලා දෙයක් නැහැ නේ. ඒ සංකල්පයන්නේ කෝපය කියන්නේ. අපට පුළුවන් ද සංකල්පයෙන් වතුර බොන්න? බෑ. එහෙනම් බලන්න අපි ඇහැට රූපයක් දකින තැනදී අපි හරි විදිහට දැකලා තියෙන්නේ වැරදි විදිහට දැකලා තියෙන්නේ. හොඳට හිතලා බලන්නකෝ. ඒ කියන්නේ දැන් කෝපයේ පෙනෙන තැනදී කෝපයේ පෙනීම කියන කාරණාව සිදු වුණේ අපේ සංකල්පයකට කොටු වෙලා නම්. ඒක අපේ සංකල්පයක් නෝ. ඉතින් අපේ සංකල්පයක් වෙන්න බෑනේ කෝපය කියන එක. ඒ වෙච්ච සිද්ධිය. ඉතින් අපි දැන් මේ කෝපය හොඳ නෑ. මේ කෝපය හොඳයි. මේ කෝපය කැඩිලා. මෙන්න මේ විදිහට නිගමනය එන්නේ අපි අපේ සංකල්පයක් දාගෙන දාගත සංකල්පයේ එක නේද කෙලෙසේ ආවේ. අපි ගම මෙතන ඔරලෝසුව තියෙනවා. ඔරලෝසුව කියන කාරණාව ඔබ හොඳට බැලුවොත් ඔබගේ ජීවිතය තුළ ඔබ ඒ දකින්න කාරණාව පිළිබඳ ඔබේ සංකල්පයකින් තොරව විග්‍රහ කළොත් ඔබට පේන්නේ ඔබේ සංකල්පයකින් තොරව විග්‍රහයද ඔබේ සංකල්පයද? ඔබේ සංකල්පය. එහෙනම් පින්වතුනි ඔබේ සංකල්පයක් නම් ලෝකය ඔබට ඔරලෝසු නැත වෙලා බලන්න පුළුවන් ගන්න ඕනේ. එහෙම බෑනේ. සංකල්පයක් එහෙනම් සංකල්පයක් නෙමෙයි නේද ඇත්තටම සිදුවෙලා තියෙන්නේ. හැබැයි අපි ගත්තේ සංකල්පයක් නේද? අපි දාපු විමිටි ගන්න නේද ගත්තේ? තව උදාහරණයක් මම කියන්නම්කෝ. දැන් ඔන්න මම බණ කියනවා. ඔන්න ස්වාමින්වහන්සේගෙන් බණ අහනවා. දැන් ඔබ මේ පෙනෙන ස්වාමින්වහන්සේ කියන කාරණාව පිළිබඳව ඔබේ සංකල්පයකින් තොරව ඔබට පුළුවන්ද ඔබේ දැක්මක් පිළිබඳව යථාර්ථවාදීව දැක්ම පිළිබඳව විග්‍රහ කරන්න? ඔබේ සංකල්පයකින් තොරව බෑනි. ස්වාමින්වහන්සේ නමක් කියන්නේ ඔබ කලින් ගත මිම්මා. ඊළඟට සිවුරක් ඇඳගෙන ඉන්නවා කියන්නේ ඔබ කලින් ගත මිම්මා. මේ සියල්ලක්ම ඔබ කලින් ගත මිම්මක් එක තමයි ඔබ මේක දැම්මන්නේ. එහෙනම් පින්වතුනි ඔබේ සංකල්පයක් නම් ස්වාමින්වහන්සේ කියලා කියන්නේ ඔබට බණ අහන්න පුළුවන් ස්වාමින්වහන්සේ නැතුව නේද? අයිය අපිටම සංකල්පයක් ගොඩනගා ගත ස්වාමින්වහන්සේ කියලා ඒකෙන් බණ අහන්නත් පුළුවන් ඉන්න ඕනේ. දැන් එහෙම වෙන්නේ නැහැ නේද? එහෙනම් ඇත්ත ස්වභාවය
ඇහෙන් රූපයක් දකිනකොට ඇත්ත ස්වභාවය අපේ සංකල්පයක් විය හැකිද? බෑ නේද? අපට ඒ වුණාට සිදුවෙන්නේ, අපට සිදුවෙන්නේ ඇහෙන් රූපයක් දකිනකොට අපේ සංකල්පයක් කියන එක එක්කෙනෙද අපට පේන්නේ. ඇත්ත ඒක වෙන්න බෑ. එහෙනම් අපි තුල සිදුවෙන්නේ වැරදි දෙයක් නේද? වැරදි දෙයක් මත පදනම් වෙලා නේද රාගය, ද්වේෂය, මානය, දැඩිකම, දුක, පීඩාව, අසහනෙ ඔක්කොම ඉන්නේ. සියල්ලක් මෙන්නේ එකත් එක්ක. දැන් ඔබ හිතලා බලන්න මෙහෙම, ඔබේ ජීවිතේ මොනවද දුකක් වෙනවා කියලා. ඔය දුකක් පිළිබඳව හිතට එන කාරණාව විදෝ විදෝ දුක් විඳවන්නේ. ඔබ කලින් දෙයක් එක්ක මොනවා හරි කාරණාවක් එක්ක මනිමින් ඒකට දෙනවා මිම්මක්. මේක මේ වගේ එක, මේක මේ වගේ එක. දැන් ඔබ කලින් ඒවත් එක මැනමැනන්නේද මේ කරන්නේ? ඒ කියන්නේ ඔබම කොටු කරගත්ත රාමුවක් ඔස්සේනේ ඔබම විඳවන්නේ. එහෙම නෙමෙයිද විඳවන්නේ? එහෙමමයි විඳවන්නේ. එතකොට එහෙනම් විඳවීම තිබිලා තියෙන්නේ හරි වැඩ පිළිලක් ඔස්සේද වැරදි වැඩ පිළිලක් ඔස්සේද? වැරදි වැඩ පිළිලක් ඔස්සේ. එහෙනම් මේ ලෝකේ කෙලෙස්, දුක, පීඩාව, අසහනය කියන මේ සෑම දෙයක්ම ඉන්නේ නිවැරදි වැඩ පිළිලක් ඔස්සේද වැරදි වැඩ පිළිලක් ඔස්සේද? වැරදි වැඩ පිළිලක් ඔස්සේ. ඒක හොඳට තේරුම් ගන්න. මේ ජීවිතයේ හැම දෙයක්ම සිදුවෙන්නේ වැරදි වැඩ පිළිලක් ඔස්සේ. එහෙනම් මොකද හරි වැඩ පිළිවෙල? දැන් ඔන්න ඔක හොයන්න යන්න වෙනවා. වැරදි වැඩ පිළිලක් ඔස්සේ නම් මේ ලෝකේ අපට ඇහෙන් දකි. දැන් ඔබ ඔය හැම එකම හිතලා බලන්න. ඇහෙන් දකිනකොට, කනෙන් අහනකොට, නාසයෙන් ආග්‍රහණය කරනකොට, දිවෙන් රස ලැබනකොට, කයෙන් පහස ලැබනකොට, මනසින් හිතනකොට, මෙන්න මේ හැම කාරණාවක් ඔස්සේම ඔබේ ජීවිතයේ දැක්මක් ඇති වෙන්නේ හරි වැඩ පිළිලක් ඔස්සේද ඔබට කොටු වෙච්ච රාමුවක සංකල්පයක් ඔස්සේද? තම තමන්ට කොටු වෙච්ච රාපුවක සංකල්පයක් ඔස්සේ. එහෙනම් පින්වතුනි, හරි වැඩ පිළිලක් ඔස්සේ යමක් සිදු වෙන්නේ නැහැ කියන්නේ ඒ ජීවිතයේ ස්වභාවයේ ඥානාන්විතද අඥානාන්විතද? ඥානාන්විත නෑ. ඒ හරි විදිහට නෙමෙයි සිදු වෙන්නේ. එතකොට කෙලෙසය එන්නේ ඥානයෙන් යුක්තවද අඥානයෙන් යුක්තවද? අඥානයෙන් යුක්තව. ඒ කියන්නේ අඥානය කියලා කියන්නේ මෝඩකම. මෝඩකම කියන කාරණාව මුල් කරගෙන තමයි කෙලෙසය කියන කාරණාවක් ඉස්මතු වෙන්නේ. මෝඩකම කියන කාරණාව මුල් කරගෙන තමයි කෙලෙසය කියන කාරණාවක් ඉස්මතු වෙන්නේ. එහෙම නැත්නම් පින්වතුනි, කෙලෙසයක් කියන කාරණාවක් ඉස්මතු වෙන්න ඉඩක් නැහැ. හොඳට තේරුම් ගන්න, කෙලෙසයක් ඉස්මතු වෙන්නේ ජීවිතේ යථාර්ථවාදීව නොහිතන නිසා, ඇත්ත නොසිතන නිසායි කෙලෙසයක් ඉස්මතු වෙන්නේ. දැන් අපි කල්පනා කරලා බලමු, එහෙනම් ඇත්ත මොකද්ද? දැන් ඔබ හොඳට හිතලා බලන්න, ඇත්ත මොකද්ද? ඇත්ත මොකද්ද කියලා කියන්නේ මොකද්ද? සත්‍ය මොකද්ද කියලා කියන කාරණාව හොයන්නට නම්, යථාර්ථවාදීව හොයන්නට නම් සත්‍ය අපට අනිවාර්යෙන් අවශ්‍යයි. සිහියක්, නුවණක්, වීරියක්, මෙන්න මේ කාරණා දිනු වෙනට ඕනේ සත්‍ය මොකද්ද කියලා හොයන්නට නම්. නැත්තම් සත්‍ය මොකද්ද කියලා කවදාවත් අපට හොයන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මම ඔබට සත්‍ය ගැන කියලා දෙන්නම්. දැන් ඔන්න පුංචි උදාහරණ ටිකක් අරගෙන මම ඔබට සත්‍ය කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා පෙන්නන්නම්. මම ප්‍රශ්නයක් අහන්නම්කො ඉස්සෙල්ලාම. ඔබ හොඳට හිතලා බලන්න, මේකට උත්තරයක් දෙන්න අපි ඉස්කෝලේ ඉගෙන ගන්න කාරණාවක් හැමෝම උගන්වනවා. ඉර නැගිනේ නැගිනහිරින් නේද? ඉර නැගින් නැගිනහිරි. ඉර බහින්නේ බස්නාහිරි. ඔක ඇත්ත නේද? මං කියන ඔක වැරදි කියලා. මම වැරදි කියලා ඔප්පු කරලත් පෙන්නනවා. අපි ආරන්නේ තියෙන කන්දක් උඩ තියෙන ආරන්නේ අපට පේනවා කාලෙකදී ඊසානෙන් ඉර නගිනවා. කාලෙකදී ගිනිකොණෙන් ඉර නගිනවා. ඊසානෙන් ඉර නගිනවා පේනවා, ගිනිකොණෙන් ඉර නගිනවා පේනවා කාලෙන්. ඉතින් කොහොම නැගිනේ ඉර නගිනවා කියන එක? ඒ විතරක් නෙමෙයි. ඔබ ඉගෙනගෙන ඇතිනේ උත්තර ද්‍රව, දක්ෂිණ ද්‍රව, ද්‍රව ආශ්‍රිත රටවල්. ද්‍රව ආශ්‍රිත රටවල් වල ටූටක් ඉර ඇවිල්ලා යනවා, එතනින්ම වෙලා එතනින්ම යනවා. එහෙම අවස්ථා තියෙනවනේ. ඒ කියන්නේ එන්නේ බහින්නේ එකම දිශාවෙන්. ඉර නගින්නෙත් එක දිශාවෙන්, ඉර බහින්නෙත් එක. ඉතින් එතකොට අපි ඉස්කෝලේ ඉගෙන ගන්න ඉර නගින්න නැගෙන හිරින් කියලා. ඉර බහින්නේ බස්නාහිරින් කියලා. බොරුනේ. ඉර නගින්නේ නැගෙන හිරින් නෙවෙයි. ඉර බහින්නේ බස්නාහිරින් නෙවෙයි.
ඉර නැගීමට නැගෙනහිර කියනවා. එහෙම නේද? ඉර බැසීමට බස්නාහිර කියනවා. ඕකනේ මේ දැත්ත. සත්‍යෝක නෙමේද? ඉර නැගෙන නිසා ඒකට කියනවා නැගෙනහිර කියලා. ඉර බහින නිසා ඒකට කියනවා බස්නාහිර කියලා. දැන් සිදුවන සිද්ධියකට දාපු නමක් නේද නැගෙනහිර කියන්නේ? සිදුවන සිද්ධියකට දාපු නමක් නේද බස්නාහිර කියන්නේ? අපර මොකද වෙලා තියෙන්නේ? නැගෙනහිරකුත් තියෙනවා බස්නාහිරකුත් තියෙනවා. ඔහොම වෙලා නැද්ද? දැන් අපි තර්ක ගානවා නැගෙනහිරින් ඉර නගිනවා කියලා. නැගෙනහිරින් ඉර නගිනවා නෙමේ, ඉර නගින නිසා නැගෙනහිර කියනවා. ඉර බහින නිසා බස්නාහිර කියනවා. ඔකයි ඇත්ත. ඒතකොට ජීවිතයේ සත්‍යෝක, ඒ කියන්නේ ඒ සිද්ධියේ සත්‍යෝක. මේ විදිහට ගත්තාම මුළු ජීවිතයේ හැම එකම ගත්තාම සත්‍ය සිදුවීමක් වෙනවා. අපි සිදුවීමට ලෝකයන් තේරුම් ගන්න පහසුවට විවහාර කරන්න නමක් දානවා. අපට මොකද වෙන්නේ? නම ඇත්ත වෙලා. ඔන්නෝ නිසා තමයි පින්වතුනි අපි මේ ඇහිං රූපයක් දකිනකොට අර ඇත්ත කරගත නම එතෙන් ආරූඪ කරගන්නවා. සිදුවීම විතරක් බලන්නේ නැහැ. මම ඔබ තේරුම් ගන්න තව ටිකක් කියන්න. පසලොස්සකට හඳ පායනවනේ. පසලොස්සකට හඳ පායනව නෙමෙයි. පසලොස්සක කියන එකේ තේරුම හඳ පෑවීම කියන එකට. පසලොස් වක සම්පූර්ණ වීම කියන එකට තමයි, වක පිරීම කියන එකට තමයි පසලොස්සක කියන්නේ. ආයේ පසලොස්සකට හඳ පායනවා කියන්න ඕනේ නෑනේ. පසලොස්සක කියලා කියන කාරණාවේ කීමම හඳ පෑවීම කියන එකම තමයි. දැන් අපට මොකද වෙලා තියෙන්නේ? අර සිදුවන සිද්ධිය කියන කාරණාව නැතුව අපි ගොඩක් වෙලාවට අද වෙලා තියෙන්නේ අර නම් කරනවා කියන කාරණාව ඇත්ත වෙලා. ඔන්නෝක වෙලා තියෙන්නේ. ඊළඟට තව මං කරුණ ටිකක් කියන්නම්. මේක ඔබට මේ ජීවිතයේ යෙදෙන සිදු ජීවිතය කියලා කියන්නේ අපට මේ ලෝකේ හැම එකක්ම ප්‍රකට වෙන කාරණා සිද්ධි සිදුවීම්. අපි ඒකට සිදුවීමට අර අපි නම් කිරීමක් දානවා. නම් කිරීම ඇත්ත කරගන්නවා. දැන් ඔන්න බලන්න, ගෙයක් හැදෙන්න ගඩොල්, වැලි, සිමෙන්ති, උළු, ලී ඔවගේ දේවල් එකතු වුනම ගේ කියලා එකක් හැදෙනවා. එහෙමයක් හැදෙනවනේ. ගේ කියලා විවහාර වෙනවා ගඩොල්, ගල්, වැලි, සිමෙන්ති, උළු, ලී එකතු වුනම. දැන් අපි ඊට පස්සේ කියනවා ගෙයි උළු තියෙනවලු. ගෙයි උළු වස්සක් තියෙනවලු. දැන් ගේ කියේ මොකේද? ගඩොල්, වැලි, සිමෙන්ති, උළු ආදී දේවල් එකතු වෙලා හැදිච්ච දෙයකට කියනවා ගෙය කියලා විවහාර කරනවා. ඊට පස්සේ අපර ඕක අමතක වෙලා පස්සේ කියනවා ගෙයි උළු අසලු, ගෙයි දොරලු, ගෙයි ගඩොල්ලු, ගෙයි උළුලු. ඉතින් ඒතර ගේ උනේ මොකේද? අන්න අමතක වෙන හැටි. අපි සත්‍යවාදීව සත්‍යයට කොටු වෙන්නේ නැතුව අමතක කිරීම කරනවා. මම තව ටිකක් කියන්නම් ඔබට මේක ඒතු ගන්න ඕන නිසා. අපි කියනනේ ඔරලෝසුවෙන් එලා බලනවා කියලා. ඔරලෝසුවෙන් එලා බලන නෑ නෑ, වෙලා බලන එකට ඔරලෝසුව කියනවා. ඔකනේ මොකද ඇත්ත? වෙලා බලන එකට ඔරලෝසුව කියනවා. අපි කියන ඔරලෝසුවෙන් එලා බලනවලු. ඊළඟට අපි කියන කෝප්පෙන් වතුර බොනවා කියලා. වතුර බොන එකටයි කෝප්පේ කියන්නේ. එහෙම නෙමෙයිද? අපි කියන පුටුව ඉඳ ගන්නවා කියලා. ඉඳ ගන්න එකටයි පුටුව කියන්නේ. දැන් බලන්නකෝ, මේ සිදුවන සිදුවීමකට නම් කිරීමක් තියෙනවා ලෝකේ. සිදුවන සිදුවීමකට නම් කිරීමක් තියෙනවා. අපට නම් කරපු කාරණාව ඇත්ත වෙලා. සිද්ධි අමතක වෙලා. නම් කරපු කාරණාව ඇත්ත වෙලා සිද්ධි අමතක වෙලා. මෙන්න මේකයි අපට අද වෙලා තියෙන්නේ. මෙන්න මේ නිසා මොකද වෙලා තියෙන්නේ? නම් කරපු කාරණාව අමතක වෙලා, සිද්ධි අමතක වෙලා, නම් කරපු කාරණාව ඇත්ත වෙලා මෙන්න මේකත් එක මැන සාපේක්ෂව ජීවිතය ගත කරනවා. හැම වෙලෙම එකකට එකක් සාපේක්ෂව ජීවිතේ මනිනවා. දැන් මේ කෝපේ පේනකොට අන්න නම් කරපේක ඇත්ත වෙලා. කලින් ගත්තානේ එතන සිද්ධිය අමතක වෙලා නම් කරපේක ඇත්ත වෙලා, අන්න නම් කරපේක ඇත්ත වෙලා ඒකත් එක මනිනවා. මෙන්න මේක තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඇයි මෙහෙම සිද්ධ වෙන්නේ? මෙහෙම සිද්ධ වෙන්නේ අපට සිහි අඩුයි, වීරිය අඩුයි, නුවණ අඩුයි. ඒක නිසා මොකද වෙන්නේ? අපි ඒ ලෝකයේ සිදුවන කාරණාවලට ඔහේ නම් කිරින් දදා ජීවිතය ගත කරනවා. දැන් ඔබ හිතලා බලන්න, එහෙනම් ඔන්න ඔය කරුණ ටික කල්පනා කරලා ඔබට මේ කෝපය කියන කාරණා විග්‍රහ කරන්න ඔබ තුල ඇති වුණා සිදුවීමක්,
සිදුවීමක් ඇති වුණා. මොකද්ද? දැකීමක් කියලා සිදුවීමක් ඇති වුණානේ, ඇහැට පෙනීමක්. දැන් සිද්ධිය මොකද්ද? පෙනීම, පෙනුණා කියන සිද්ධිය ඇති වුණා. ඊළඟට ස්වාමීන් වහන්සේකින් බණ අහනකොට ඇසුණා කියන සිද්ධිය ඇති වුණා. පෙනුණා කියන සිද්ධිය, ඒක ඔස්සේ පෙනීම කියන්නේ මොකද්ද කියලා හොයන්න නැතුව මම මේක තේරුම් ගන්න තවත් පුංචි කාරණාවක් කියන්නම්. මට ඔබ කාට හරි පුළුවන් ද මට විග්‍රහ කරලා පෙන්වන්න? අපි ඇවිදිනවනේ. ඇවිදිනවා කියන සිද්ධිය සිදුවීමක් නේ, ක්‍රියාවක්. ඇවිදිනවා කියන්නේ ඇවිදිනවා කියන කාරණාව වෙන කරුණු ගන්නෙ නැතුව, ඒ කියන්නේ වෙන දේවල් ගන්නෙ නැතුව ඇවිදිනවා කියන ක්‍රියාව විග්‍රහ කරන්න පුළුවන්. කකුල කියන්නේ ඇවිදිනව නෙමෙයි, උස්සනවා කියන්නේ ඇවිදිනව නෙමෙයි. මං අහන්නේ ඇවිදිනවා කියන ක්‍රියාව වෙන දේවල් ගන්න නැතුව, වෙන අපේ නිමිටි ගන්න නැතුව විග්‍රහ කරන්න පුළුවන්ද බලන්න. ඇවිදිනවා කියන එක සිද්ධියක් වෙනවා, ඇවිදිනවා කියන. බත් කනවා කියන එක, බත් ගැන කතා කරන්න නැතුව කනවා කියන එක, කනවා කියන සිද්ධියක් වෙනවනේ. බත් ගැන කතා කරන්න නැතුව, දත් ගැන කතා කරන්න නැතුව, ඊළඟට අත අනනවා කියලා කතා කරන්න නැතුව, ඒව වෙනම ක්‍රියාකාරකම්. මං අහන්නේ කනවා කියන ක්‍රියාකාරකම වෙන දේවල් විග්‍රහ කරගන්නේ නැතුව, ඒව වෙන දේවල්නේ. කනවා කියන එක ඔබට විග්‍රහ කරන්න පුළුවන්. දැන් ඔබ කනවනේ, බත් එහෙම කනකොට කනවනේ, බත් එහෙම කනවනේ. මං අහන්නේ වෙන දේවල් ගන්න නැතුව ඔබ සිදු කරන ක්‍රියාව කනවා කියන එක විග්‍රහ කරන්න පුළුවන්. හැබැයි වෙන දේවල් ගන්න නැතුව පුළුවන් නේද? මොන විදිහකට කියද ඔබට වෙන දෙයක් ගන්න වෙනවා විග්‍රහ කරන්න? ඒතර ඔබ කන්නේ නැද්ද එහෙනම්? කනකොට කන්නේ නැද්ද? කනවනේ. ඉතින් කනවා කියන්නේ මොකද්ද? දැන් ඔබ ඔන්න ඇවිදිනවා. නැත්තම් ඔබ නිතන් හිතන්නේ කතා කරනවා. හරි, දැන් කතා කරනවා කියන්නේ මොකක්ද? දැන් සිද්ධිය ක්‍රියාව කතා කරනවා කියන එක. වෙන දේවල් ගන්න නැතුව, ඒ කියන්නේ කටහොල්ලන එකට සොරතන්තු ඉස්මතු වෙනවා කියන්නේ. දැන් අපි ඒව වෙන වෙන දේවල් එහෙම නැතුව ඔබ සරලව කතා කරනවා කියන්නේ මොකද්ද? ඔබට පුළුවන් වෙන නිමිත්තක් නැතුව වෙන දේවල් විග්‍රහ කරගන්න ඒ සිද්ධිය? බෑනේ. ඔබේ මුළු ජීවිතේම සිදුවන ක්‍රියාකාරකම් බලන්න, එක ක්‍රියාකාරකමක් හරි ඒකට ආවේනික ඔබට විග්‍රහ කරන්න පුළුවන්ද කියලා. එක ක්‍රියාකාරකමක් හරි ඔබ කරන ඒකට පමණක් ආවේනික විග්‍රහ කරන්න පුළුවන්. එතකොට ඔබ එහෙනම් හොඳට හිතලා බලන්න, ඒ සිදුවන ක්‍රියාකාරකම පිළිබඳව ඔබට තියෙන ඥානයක්ද අඥානයක්ද? දැන් ඔබ ඇත්තටම ක්‍රියාකාරකම සිදුත් කරනවා. ඒක විග්‍රහ කරන්නත් බෑ. ඒ කියන්නේ ඒක පිළිබඳ වැටහීමද තියෙන නොවැටහීමද? නොවැටහීමන්නේ. එහෙනම් පින්වතුනි, අපි ගත්තොත් මුළු ජීවත් වීම අපේ තුල තියෙන්නේ මොකද්ද? නොවැටහීමක් නේ. වැටහීමක් නෙමෙයි. ඇයි අපි වැටහීමකින් තොරව ජීවිතය ගත කරන්නේ එහෙනම්? ඔන්න හිතන ප්‍රශ්නයක් නේද? අපි වැටහීමකින් තොරව ජීවිතය ගත කරන්නේ. වැටහීමකින් තොරව ජීවිතය කියන්නේ අපි ජීවත් වෙනවා කියනකොට හැම වෙලෙම මොනවා හරි සිද්ධියක් වෙනවා. කනවා, බොනවා, ඇවිදිනවා, නානවා, කතා කරනවා, හිතනවා, දකිනවා, අහනවා, පේනවා, බලනවා, ඇහෙන ඔය මොනවා හරි ක්‍රියාවක් නේ තියෙන්නේ ජීවත් වෙනවා කියන්නේ. රිදෙනවා, විඳවනවා, මෙන්න මේ ක්‍රියාව විතරක්, මේ සිදුවීම විතරක් ඔබට පුළුවන්ද ඒකට යථාර්ථවාදී වෙලා විග්‍රහ කරන්න? බෑ. ඒ කියන්නේ ඒක විග්‍රහ කරගන්න බෑ කියලා කියන්නේ ඒ තුල සත්‍යයක් ඉස්මතු වෙලා නැහෙනේ. ඒ සිදුවීමට පරිබාහිර දේවල් ටිකක් අරගෙනයි විග්‍රහ කරන්න යන්නේ. එතන පින්වතුනි කවදාවත් ජීවිතයේ සත්‍යවාදී වෙන්නේ නැහැ. එතකොට එහෙනම් හොඳට හිතලා බලන්න, දැන් ඔබට ඔහොම කියද්දි අවශ්‍ය වෙන්නේ නැද්ද ඔබට ඇත්තක් හොයන්න එක? ඔබේ ජීවිතය තුළ තනිකරම අඥානකම තියෙනවා කියලා වැටහෙනවා නම් ඔබට ඇත්ත හොයන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද? හිතෙන්න ඕනේ නේද? මම තවත් එකක් කියන්නම්කෝ. මේක අපි අඥානකමේ ප්‍රබලත්වය කොහොමද කියන්නේ? දැන් සිදුවීම කියන කාරණාව, ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මම අර කෝපය පේනවා කියන එක උදාහරණ ගත්තානේ. කෝපය පේනවා කියන සිදුවීමට ඉඩක් නොදී අපි කොටු කරගත්ත රාමුවක දැක්මකින් අපි විග්‍රහ කරන්නේ මේක. ඒ කියන්නේ තමන් ගත්ත නිමිති, හැඩතල, පාට, ස්වරූප මේවා එක තමයි මේක විග්‍රහ කරන්නේ. තමන් කොටු කරගත්ත රාමුව එක. එතකොට තමන් කොටු කරගන්න රාමුව හරි ඇත්තක් වෙන්න ඕනේ නේද?
දැන් අපිටම අපිට ඔන්න සිදුවීම ඇත්ත හොයන්න බෑ. දැන් ඉතින් තමන් කොටු කරගත සංකල්පයකින් අපි මේ දාක මේක දාන්නේ. ඒක හරි ඇත්තක් වෙන්නට ඕනේනේ. හරි ඒක ඇත්තක් කරන්න තමන් මොනවා හරි මම මොනවා හරි පදනමක් ඔස්සේ යම් නිමිති ටිකක් ගන්නී මම කියන කෙනා දැනගනද? හරි මම කවුද? දැන් අපි ඒක හරි දැනගන්න එපා අඩුම තරම. මම කියන කෙනා කවුද? කෙස් වලටද මම කියන්නේ? ලොම් වලටද කියන්නේ? පපුවේද මම ඉන්නේ? හදවතේ? මොළේ? එහෙනම් මුළු ඇඟේම? ඒ වගේ වෙන්ව දැන් කොහෙද මම ඉන්නේ? නම තුලද? නම අපේ නම තුලද මම ඉන්නේ? ඉතින් මම කියන කෙනා දන්නෙත් නෑනේ. මම කියන කෙනා කවුද කියලා දන්නෙත් නැතුව මම කියන කෙනෙක් විග්‍රහ කරන කාරණාවක් ලෝකේ වෙලා. කොහොමද අඥානක මේ තරම? මම කියන කෙනා කවුද කියලා දන්නෙත් නැතුව මම කියන කෙනා ලෝකේ පිළිබඳ විග්‍රහයක් දෙනවා. මෙන්න මේකයි දැන් මේ කෝපයක් පෙනුනේ. මේ කෝපේ හැඩේ මෙහෙමයි කියලා මම කියන කෙනා විග්‍රහයක් දෙනවා. දැන් ඒක ඇත්ත වෙලා. මමත් දන්නේ නැහැ, සිද්ධිය දන්නෙත් නැහැ. බලන්න අඥානක මේ ප්‍රබලත්වය. බුදුරණවහන්සේ පෙන්වන මේ ලෝකයා ජීවත් වෙන්නේ අවිද්‍යාව කියන මෙන්න මේ අඥානක මේ වැහිලා කියන මේ ලෝකයක ජීවත් වීම තියෙන තනිකර අඥානක මේ වැහිලා ඥානියක් නැහැ. දැන් එහෙනම් ඔබ අඩුම තරමින් ජීවිතයේ සිදුවීම ගැන හොයන්න මත්තෙන් ඔබ කරන වැරද්ද තුල ඒ කියන්නේ මම කොටු කරගත්ත රාමුවකින් දාන්න මගේ පදනම මොකද්ද? ඕක හරි හොයන්න ඕනේ නේද? මම කොටු කරගත්ත රාමුවකින් මේ පෙනෙන සිද්ධියක් පිළිබඳව මම විග්‍රහ කරන්නේ මම කියන කාරණේ පදනම මොකද්ද? දැන් ඔබ හොඳට හිතලා බලන්න. දැන් මම කියන්නේ මම කියලා කියන්නේ ඇඟට නා. ඇඟට නම් මම කියලා කියන්නේ. දැන් ඇඟ මොනවා කරි දැන් අපි තමයි ඇඟේ කෑල්ලක් නම් අතක් පයක් එම කරනට පස්සේ මම නැති වෙන්නට ඕනේ. නැත්නම් මැරුණාම මම නැති වෙන්නට ඕනේ. දැන් මැරුණාම ආයෙ කොහේ හරි යනවනේ. ඉතින් මම නම් ඇඟ ආයෙ කොහෙවත් යන්න බෑනේ. එතකොට මම කියන කෙනා කොහෙන් හරි ගිහිල්ලා හදවතේ දැන් අපි තමයි හදවතේ මම ඉන්නවා කියලා මේ ළඟදීම දැක්කා මේ දාලා තියෙනවා මේ ඌරු හදවත අබ්බද්ධ කළානේ. එතකොට දැන් ඌරු හදවතක් බද්ධ කරහම මිනිස්සෙකුට එයා මමද ඌරද? ඇයිද හදවතේ නම් මම ඉන්නේ. දැන් ඔන්න ලේවල මම ඉනවා ලේ ධාතුවේ. දැන් ඔන්න අපි ලේ ටික ලේ අර මොනවා හරි ගිහිලා ලේ ගියාට පස්සේ නැත්නම් ලේ අර ලෙඩ හැදෙනවනේ ලේ අයින් කරන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? ලේ දෙනවා කායෙන් හරි. අපි හිතමු වෙන මිනිස්සෙකින් ලේ දෙනවා කියලා. දැන් ලේවල නම් මම ඉන්නේ. දැන් ලේ වෙන කෙනෙක් මට දුන්නට පස්සේ මමද එතන ඉන්නේ? ඒක නේද? දැන් අපි ලොකු අවුලකට නේද යන්නේ? ඕවා විග්‍රහ කරගන්න කිව්වොත් එහෙම ලේ දහතුවේ ඉන්නවා, හදවතේ ඉන්නවා, ওই විදිහට විග්‍රහ කරගන්න කිව්වොත් ලොකු අවුලකට යන්නේ. මම එහෙනම් කොහෙද ඉන්නේ? අපි හොඳට හිතන්න ඕන ප්‍රශ්නයක්. ජීවිතයේ යෙදෙන කාරණාව එක්ක මම කියන කාරණාවක් කතා කරන්න ඉඩක් තියෙන්නේ. රූපයක් ඇහැට රූපයක් පෙනෙනකොට, කනට සද්දයක් ඇහෙනකොට, නාසයට ආග්‍රහණයක් කරනකොට, දිවට රසයක් ලැබෙනකොට, කයර පහසක් ලැබෙනකොට, මනසට අරමුණක් හිතෙනකොට එතනයි මම කතා කර මම ඉන්නව නෙමෙයි. මම කතා කරන්න පුළුවන් ඔකත් එක්ක නේද? දැන් හොඳට හිතලා බලන්නක වෙන තැනක මම කතා කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ පෙනෙන දෙයක් නැත්තම්, ඇහැට පෙනීමක් සිදුවෙන්නේ නැත්තම්, කනට ඇසීමක් සිදුවෙන්නේ නැත්තම්, නාසයට ආග්‍රහණීමක් සිදුවෙන්නේ නැත්තම්, දිවට රසයක් සිදුවෙන්නේ නැත්තම්, කයට පහසක් දැනීමක් වෙන්නේ නැත්තම්, මනසින් හිතෙන්නේ නැත්තම්, ඔය කරුණු හයම නැත්තම් මම කතා කරන්න පුළුවන්ද? බෑ නේද? මම කතා කරන්න බෑ. එහෙනම් ඔය කරුණු හයත් එක්ක නේද කොහොම හරි මම කියලා දේ කතා කරන්න පුළුවන් වෙන්නේ? මම කියන කාරණාව කතා කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කරුණු හයත් එක්ක. දැන් එහෙනම් අපට මම හොයාගන්න බැරි නම් මම ඉන්නේ යම් කිසි කරුණක් එක්කනේ. ඒ කියන්නේ ඇහින් රූප දැකීමත් එක්ක මම ඉන්නවා, කනෙන් ශබ්ද ඇසීමත් එක්ක මම ඉන්නවා, නාසයෙන් ආග්‍රහණය කිරීමත් එක්ක මම ඉන්නවා, දිවෙන් රස ලැබීමත් එක්ක මම ඉන්නවා, කයින් පහස ලැබීමත් එක්ක මම ඉන්නවා, මනසින් හිතීමත් එක්ක මම ඉන්නවා. දැන් මම ඉන්නේ මේවත් එක්කනේ. එහෙනම් ඒව ගැන හරි හොයන්නට ඕනේනේ.
මම කියන කෙනා තේරුම් ගන්න අඩුම මම ඉන්න දැන් අපි ওই සමහරලාවට යම් කිසි කෙනෙක් හොයාගෙන යනකොට අපිටම වැඩිකාරයෙක් කවුරු කවුරුහරි හොයාගෙන යනකොට බලන්න ඉන්න තැන් නේද හිටපු තැන් ඉන්න තැන් යන එන තැන් එව්ව නැතුව යාට ඉන්න බෑනේ අන්න ඒ වගේ දැන් මේ මම කියන කෙනා ඉන්නේ ඇහෙන් රූප දකිද්දි කනින් සද්ද අහද්දි නාසයෙන් ආග්‍රහණය කරලා දිවෙන් රස ලබද්දි කයින් පහස ලබද්දි මනසින් හිතා හිතා මම කියන කෙනා ඉන්නේ එහෙනම් දැන් හොයන්න ඕනේ මම කියන කෙනා ඉන්න තැන පිළිබඳව. ඒ කියන්නේ දැන් ඔබට ඔන්න ඇහිං රූපයක් දකින්නකොට මම ඔබට මුලින්ම උදාහරණයක් සහිත පෙන්නනවා. දැන් ඔබට ඇහිං රූපයක් දකිනවා. දැන් මම ඒකට ගාව ගන්නෙ නැතුව මම ඉන්න තැන හොයන්න ඕන නිසා ඇහිං රූප දැකීම ගැන හොයන්න. මම ගාව ගත්තොත් ආයි මම දන්නේ නැතුවනේ මේ මම ගැන හොයන්න යන්නේ. නැත්තම් අපට අර මේ හරි කියන්නේ වියවුලකටපත් වෙනවා. ඒ කියන්නේ මම කියන කෙනා ඉදිලා තියෙන්නේ ඉන්නේ ඇහැකනාසේ දිවකයි මනස එක්කනම් මම දන්නේ නැති නිසා අපි හොයන්නේ ඇහැකනාසේ දිවකයි මනස කියන කාරණාව සිදුවීම. ඒක හොයන්න යද්දී මම දාගත්තොත් මම දන්නේ නැති නිසා මේක හොයන්න යන්නේ. එහෙම නේද? මම කියන කෙනා දන්නේ නැති නිසා තමයි ඇසකරණාසයේ දිවකයේ මනස පිළවඳ හොයන්න යන්නේ. එහෙනම් ඇසකරණාසයේ දිවකයේ මනස හොයාගෙන යනකොට ආයේ මම ගාව ගන්න එහෙම එපා. මම ගාව ගත්තොත් ඔබට පුළුවන් වේද ඇත්ත හොයන්න? ඇත්ත හොයන්න බෑ. එහෙනම් බලමු ඇහෙන් රූපයක් දකිනකොට දැන් ඔබ එහෙනම් මම ගාව ගන්නතු විග්‍රහ කරලා පෙන්වන්න බලන්න ඒක මොකද්ද කියලා. ඇහෙන් රූපයක් දකින තැනදී ඇහෙන් රූපයක් දකිනකොට මම ගාව ගන්නතු විග්‍රහ කරන්න බලද මම ගාව ගන්න බෑ මම හොයාගෙන යන්නේ මම ගාව ගන්නතු පුළුවන් ඒ විග්‍රහ කරන්න බෑ. එතකොට මෙතන මහා අවුලක් තියෙනව නේද? විශාල අවුලක්. අපි එහෙනම් මුල ඉඳලා පටන් ගන්න වෙනවා ක්‍රමානුකූලව සිහියක් දියුණු කරමින් වීරියක් දියුණු කරමින් නුවණක් වර්ධනය කරමින් ඇහෙන් රූපයක් පේනකොට මම ගාව ගන්න නැතුව මොකද්ද සිදුවෙන්නේ? අන්න මම ගාව ගත්තොත් ඇහෙන් පේන රූපයට අපි දාගන්නවා මොකක් කියලාද? මම ගාවගෙන කෝපය කියලා. මම ගාවගෙන ඔරලෝසුව කියලා. මම ගාවගෙන ස්වාමින් වහන්සේ කියලා දාගන්නවා. එහෙම දාගන්න නැතුව අපි මෙන්න මේ දිහා බලනකොට මෙන්න මේ කාරණාවට කියන්න පුළුවන් විග්‍රහය තමයි මෙතන මේ යම් ස්වરૂපයක් ඉස්මතු වුණා. ඔච්චර නේද කියන්න පුළුවන්. ඒක විග්‍රහය බෑ. විග්‍රහය මං ගාව ගන්න එනවනේ. යම් ස්වરૂපයක් ඉස්මතු වුණා. කනින් සද්දයක් අහනකොට යම් ස්වરૂපයක් ඉස්මතු වුණා. නාසයෙන් ආග්‍රහණය කරනකොට යම් ස්වરૂපයක් ඉස්මතු වුණා. දිවෙන් රස ලැබනකොට යම් ස්වરૂපයක් ඉස්මතු වුණා. කයෙන් පහස ලැබනකොට යම් ස්වરૂපයක් ඉස්මතු වුණා. මනසින් අරමුණු හිතනකොට යම් ස්වરૂපයක් ඉස්මතු වුණා. එච්චරයි නේද කියන්න පුළුවන්. දැන් ඒක පිළිබඳව විග්‍රහයක් දෙන්න කිව්වොත් එහෙම ඒක ආයි මම ගාවගෙනනේ. එහෙනම් යම් ස්වરૂපයක් ඉස්මතු වුණා. දැන් අපි හොයන්නට වෙනවා එහෙනම් මොකක්ද ඒ ස්වરૂපය කියලා කියන්නේ. ස්වરૂපයක් ඉස්මතු වුණා කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේක හොයන්න වෙනවා. මේවා හොයන්න බෑ පින්වතුනි තනියම. අන්න එකයි තියෙන ප්‍රශ්නේ. මේවා හොයන්න බෑ තනියම. අන්ත අසරණ වෙනවා. ජීවිතයේ සත්‍ය හොයන්න යනකොට පින්වතුනි අන්ත අසරණ වෙනවා. මේ ලෝකේ දෙන්නෙකුට විතරයි ජීවිතයේ සත්‍ය හොයන්න පුළුවන් තව කෙනෙකුගේ උපකාරයකින් තොරව. ඒ තමයි බුදුරජාණන් වහන්සේයි පසේ බුදුරජාණන් වහන්සේයි. අනිත් ලෝකේ කිසි කෙනෙකුට බෑ තනියම මේකට උත්තරයක් හොයාගෙන යන්න. අන්න දැන් මේ අන්ත අසරණකම ඇති වෙච්ච තැනදී දැන් ජීවිතය ගැන හිතලා 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 දැන් ඔන්න යම් කිසි විදියකට ස්වરૂපයක් ප්‍රකට වෙන බවක් ඇත්ත. ජීවිතයේ ස්වરૂපයක් ප්‍රකට වෙනවා කියන කාරණාව ඇත්ත. ඇහිං රූප පේනකොට කනින් ශබ්ද ඇහෙනකොට ස්වરૂපයක් ප්‍රකට වෙනවා කියන ඇත්ත. දැන් එහෙනම් මේ ස්වરૂපය පිළිබඳව හොයන්න යන්න වෙනවා. ස්වરૂපය කියන්නේ මොකද්ද කියලා හොයන්න යන්න වෙනවා. මෙන්න මේ ස්වરૂපය කියන කාරණාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ ධර්මයේ පෙන්වා දීලා තියෙනවා. මේ රූපය කියන්නේ මොකද්ද කියන කාරණා. ස්වરૂපයක් කියන්නේ මොකද්ද? දැන් අපි ගත්තොත් අද අපේ සමාජයේ
ස්වරූපය කියන කාරණාව කියනකොට අපේ විවහාරයත් එක්ක හොඳට තේරුම් ගන්න. ස්වරූපය කියලා කියන්නේ අපට වස්තුවකට නෙමෙයි නේද? අපි නිකන් යම් ස්වභාවයක් යම් හැඩයක් කියන එකනේ. ස්වරූපය කියන්නේ ඒකට. අද ධර්මයේ ඉගෙන ගන්න බැරි වෙලා තියෙනවා. දැන් ওই අවශ්‍යතාවයත් එක්ක ධර්ම ඉගෙන ගන්න යන්නට ඕනේනේ. ධර්මයේ ඉගෙන ගන්න බැරි වෙලා තියෙන්නේ පින්වතුනි. අද අපි ධර්මයේ ඉගෙන ගන්නේ ධර්මය පෙන්වලා දුන්න විදිහට නෙමෙයි. මෙන්න මේ හිතීමක් මේ චින්තනයක් ජීවිතේ ඇති වුණාට පස්සෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ඉගෙන ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. නැත්තම් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ඉගෙන ගන්න බෑ. මොකද හේතුව අපි වචනයන්ට කොටු වෙනවා. අපි හැම වෙලෙම දැන් මම උදාහරණයක් කියන්නම්කෝ. වචනවලට කොටු වෙනවා කියන කාරණාව පෙන්වන්න උදාහරණයක් කියන වචනේ පෙන්වන අර්ථය ගන්න බෑ කියන එක. ඒ කියන්නේ බුදුරන් වහන්සේගේ ධර්මය අපට එන්නේ පින්වතු 2500කට එහා කාලෙක වෙන රටක වෙන සමාජයක පෙන්නපු දෙයක්නේ. අපි එහෙනම් ඒක ඉගෙන ගන්න ඒ සමාජයේ ගතිය තේරුම් ගන්න වෙනව නේද? දැන් මේ අසරණ වෙච්ච තැනදී ධර්මය ඉගෙන ගන්න යනකොට ඒ සමාජයේ ස්වභාවය අපට තේරුම් ගන්න වෙනවා. ඒ සමාජයේ ස්වභාවය තේරුම් ගන්න නැතුව එයාලා විවහාර කරපු කරුණු තේරුම් ගන්න නැතුව අපට පුළුවන් වෙයිද ධර්මය තේරුම් ගන්න? බෑ. එහෙම තේරුම් ගන්න නැතුව යද ධර්මය තේරුම් ගන්න යන්නේ. ඒකයි අවුල් වෙලා තියෙන්නේ. දැන් ඔන්න මම දකුණේයි මෙහෙයි භාෂා දෙකක පොඩ්ඩක් කියන්නම්කෝ. දැන් එකම භාෂාව දකුණේ විවහාර කරන්නේ මෙහෙ උඩ රට විවහාර කරන්නේ සිංහලනේ. එකම රට එකම කාලේ මොනවම කියන්නම් එකම භාෂාව එකම රටේ එකම කාලේ විවහාර කරද්දී ප්‍රදේශයට අනුගත වුණේ නැති වුණාට පස්සේ අර්ථ දෙකක් වෙන හැටි. දැන් දකුණේ කියන ඔහේ කෑවා කියලා දකුණේ කියන වචනේ යන්නේ ඔහේ කෑවා. ඒ කියන්නේ මොකද්ද? දකුණේ කියන්නේ ඔබ කෑවද කියලා අහන්නේ නේ. දැන් මෙහි කියනවා ඔහේ කෑවා. මෙහි මොකද්ද යන්නේ? කාලා ඉවරයි කියන එකනේ. එහෙම නෙමෙයි කියන්නේ. දකුණේ කියන්නේ ඔහේ කෑවා කියනකොට ඔයා කෑවද කියලා යහන්නේ. මෙහි ඔහේ කෑවා කියනකොට කාලා ඉවරයි. එකම භාෂාව එකම රට එකම කාලය ප්‍රදේශ දෙකක එකම වචනය අර්ථ දෙකක්. දැන් මේ සාමාන්‍ය ඉගෙන ගැනීමේදී නේද? එහෙනම් 2500කට එහා අතීතයක් තියෙන ඒ සමාජයේ වෙන භාෂාවක වෙන රටක වෙන විමුක්තිකාමීත්වයක් වෙන පරිසර ගතියක් තියෙන සමාජයක ධර්මයේ ඉගෙන ගන්න අපට කොච්චර ඒකට යොමු වෙච්ච බවක් ඕනේද? ඒක හොයන්න ඕනේද? අද එහෙම හොයන්න නැතුව ඉගෙන ගත්ත නිසා ලොකු ආරවුලකටපත් වෙලා. මම මේ ආරවුලත් පොඩ්ඩක් විග්‍රහ කරන්න. මොකද ඔබට දැන් ඕනකමක් ඇති වෙනවනේ ධර්ම ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්නකොට පරිස්සම් වෙන්න ඕන නිසා ලොකු ආරවුලකටපත් වෙලා. දැන් ඔබේ ජීවිතේ හොඳට හිතලා බලන්න. කවුරු හරි ඇඟක් පේනකොට වස්තුවක් පේනකොට ඔබ කියනවාද? වස්තුවක් පේනකොට දැන් මේක පේනකොට බුලත් වට්ටිය පේනවා, කෝප්පේ පේනවා, ඔරලෝසුව පේනවා. තව කාට හරි ගිහිල්ලා කියනවා මං අතන කෝප්පයක් දැක්කා, බුලත් වට්ටියක් දැක්කා. ඊළඟට ඔබ අඳුරන කට්ටිය ඉන්නවා. ආ මෙයා දැක්කා, අරයා දැක්කා. දැන් කලින් ඊට පස්සේ ගිහිල්ලා කියනවා. ඔබ කියනවාද මෙහෙම? මම බුලත් වට්ටිය කියන රූපේ දැක්කා. මම රූප දැක්ක, මේ රූප දැක්ක, අර රූප දැක්ක, මං අන්න අර නිල්මිණී කියන රූපේ දැක්ක, මං අන්න ගයාන කියන රූපේ දැක්ක. එහෙම කියනවද? නෑනේ. අපේ භාෂාවේ රූපය කියන එක එහෙම විග්‍රහ විවර එහෙම මේ භාවිතා වෙන්නේ නෑනේ අපේ භාෂාවේ. ඊළඟට අපි මෙහෙම කියමුකෝ. ඔන්න මේ පින්තූරයක් තියෙනවා. ඔය හැරි ෆොටෝ එක. මං ඔයාගේ පින්තූර දැක්කනේ අතන. පත්‍රයේ තියෙනවා. අන්න එතනට අපි කියන රූපේ කියලානේ. අනිත් තැන්වල රූපේ කියනවද? නෑ 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 නෑ, අපි රූපේ කියන්නේ නෑ. දැන් බුද්ධ වචනේ රූපේ කියලා තියෙනකොට අපි යන්න ඒක ගන්නවා. මොකද්ද? අපි කතා කරන තැන නැති වෙනද? ඒ කියන්නේ අපි කතා කරන්නේ නෑ ඒක රූපේ කියලා. හැබැයි අපි ඒකට ආදේශ කරගන්නවා. කොච්චර වැරදිද? අපි දැන් බුලත් වට්ටිය පේනකොට ඔන්න අපි මෙහෙම කියන්නේ. අන්න බුලත් වට්ටිය කියන ස්වરૂපය ස්වභාවය. බුලත් වට්ටිය වගේ ස්වභාවය. කෝපය කියන ස්වභාවය කියන එක සාමාන්‍යයෙන් අපි කතා කරනවානේ. නමුත් රූපය කියන කතා කරන්නේ. බලන්න අපි කොච්චර වරද්දවා ගන්නවද කියලා. අපේ භාෂාවයි පාලි භාෂාවයි විවහාරයක් තේරුම් ගන්න නැතුව පරිවර්තනයත් වරද්දවාගෙන ධර්මී ඉගෙන ගන්න යන්නේ. පාලි භාෂාවේ තියෙනවා ඇසත් රූපත්
චක්කුංච පටිච්ච රූපේච උපපදේ චක්කු විඥානං කියලා. දැන් මේ මොන භාෂාවෙන්ද තියෙන්නේ? පාලි භාෂාවේ. කොච්චර කාලයකට කලින් අතීතයකද? 2530 අතීතයක. ලංකාවගේ රටකද? නෑ වෙන රටක. චක්කුංච පටිච්ච රූප චක්කු විඥාන. දැන් අපි මේක සිංහලයට ට්‍රාන්ස්ලේට් කරගන්න ඕනේ මොකක් එක්කද? සිංහල භාෂාව එක්ක සහ විවහාරයක මේ සියල්ලක් එක පරිවර්තනය කරගන්න ඕනේ. දැන් ඔද බලන්න කොහොම පරිවර්තනය කරන්න හැටි. චක්කුංච පටිච්ච රූපේච. දැන් මේ ඔක්කොම මොකද්ද? පාලි භාෂාව. චක්කුන් කියන එකට පාලියෙන් කියනවා, සිංහලෙන් මොකද්ද කියන්නේ? ඇස. රූප කියන්නේ පාලියෙන්. සිංහලෙන් ඇසයි රූපයි එකතු වුණාමලු. දැන් පරිවර්තනයක්ද කරේ? දැන් ඒ වචනේ මොනේ ගත්තේ? එහෙම නෙමෙයිද? ඇසත් රූපත් එකතු වුණාමලු. චක්කුංච පටිච්ච රූපේච පාලි. ඇසත් රූපත් එකතු වුණාම අන්න රූප පරිවර්තනය කරේ නැහැ. ඇයි? අපේ භාෂාවේ වචනේ තියෙනවනේ. අපේ භාෂාවේ අපි විවහාර කරන්නේ ඒක හැබැයි පින්තූරයකට. අපි ඒ වචනේ අරගෙන අතන දාගත්තා. කොච්චර අඥානයිද? විශාල අඥානකම. අර ඉංග්‍රීසි වචන සිංහලට කඩනවා වගේ. ඉංග්‍රීසි වචන එහෙම සමහරලාවට සිංහලයට කරනකොට දැන් අපි ගත්තොත් එහෙම මාමේ බාල සමාග මාමට කියන ඒ වගේ අර පාලි වචන අර සමහර අය පරිවර්තනය කරන්නේ මාමට වදින ගාතාව කියලා. මාමේ බාල සමාගම මාමේ එහෙම නෙමෙයි. අපි මේ භාෂාවට කියලා ඉගෙන ගන්න වෙනවනේ. ඇයි අපි හැල්ලු කරන්නේ බුදුරණවහන්සේගේ ධර්ම? ඇයි අපි පරිවර්තනයේ, ඒ කියන්නේ ඒ එතෙන්ද ගිහිල්ලා ඉගෙන ගන්න බැරි ධර්මයේ? අන්න එතෙන්ද ගිහිල්ලා අපි ඉගෙන ගන්න උත්සාහ කරන්න ඕනේ. මම ඔබට මේ ඉගෙන ගන්න යනකොට වරදින වැරදිලා මේ පෙන්වුවේ. එහෙම ඉගෙන ගන්න දැන් මෙච්චර අසරණ වෙලා ධර්මයක් ඉගෙන ගන්න ගියාට පස්සේ වරද්දවා ගත්තොත් එහෙම කොච්චර පවුද? කොච්චර අපරාධයක් නේද? ඒ නිසා ධර්මයේ ඉගෙන ගන්නකොට අන්න ඒ විදිහට හරියට ඉගෙන ගන්න යමු වෙන්නේ. වැරදියට නම් ඉගෙන ගන්න යන්න එපා. අද ගොඩාක් වෙලාවට නිකන් ඔහේ දේවල් කියවනවා. එහෙම කියවන තැනට පත් වෙන්න එපා. ඉතින් මම ඔබට මේ කරුණ ටික කිව්වේ ධර්ම ඉගෙන ගන්න ඕනකමක් ඇති වුණාම ධර්ම ඉගෙන ගැනීමට ඒ භාවිතා කළ යුතු නිසා. ඒ වගේම දැන් මම කියන්නේ ස්වરૂපයක් ප්‍රකට වෙන්නේ කියලා හැට පේනවා. දැන් මේක ඉගෙන ගන්නට ඕන බුද්ධ දේශනාවේ. අන්න බුදුරජාණන් වහන්සේ රූපය මේ ඉංග්‍රීසි කට්ටිය හරියට කරනවා හැබැයි. මොකද හේතුව? ඉංග්‍රීසියක මේ වචන නැහැනේ. අපේ මේ වචනයකයි තියෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉංග්‍රීසි කට්ටිය රූපය කියන එකට ට්‍රාන්ස්ලේට් එක දෙන්නේ ෆෝම් කියලා. එයාලා රූපේ කියන්නේ. අපි මොකද කියන්නේ? අපි රූපෙට රූපේ කියනවා. ඉංග්‍රීසි කට්ටිය රූපෙට ෆෝම් කියනවා. එහෙනම් එයාලා ට්‍රාන්ස්ලේට් කරගත්තා. අපි ට්‍රාන්ස්ලේට් කරගත්තේ නෑනේ. අඥාන නැද්ද? ඉතින් කොච්චර අඥානකමින් ධර්ම ඉගෙන ගන්න යන්නේ. එහෙනම් දේශනාවේදී අන්න ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් එකේ හරි ස්වરૂපය. රූපේ කියන්නේ ස්වરૂපය, ෆෝම්. එතකොට කජ්ජනී සූත්‍රයේ පෙන්නනවා රූපය කියන එක යථාර්ථය හොයන හැටි. රූපය කියලා කියන එක යථාර්ථය ස්වરૂපයක් කියන එකත් අපට පෙනෙන්නේ නැති, අපට තේරෙන්නේ නැති සිදුවන ක්‍රියාවක්, ප්‍රකට වීම. ඒකට කියනවා පින්වතුනි රුප්පති කියලා. බුදුරණවහන්සේ පෙන්නනවා රුප්පති කියලා. රුප්පති කියලා කියන්නේ ඒකේ තේරුම පින්වතුනි රුප්පති කියන එක. දැන් ඔබට තේරෙනවද? තුවාලයක් කියම ඇති වුණාම නිකන් අර පැහැව්වට පස්සේ ඇදුම් කන ගතිය. ඒ කියන්නේ එතකොට අර තුවාලේ බව දැනෙනවා නේ. දැන් අපි හිතමුකෝ තුවාලේ ගැන මානසිකාරයක් නැහැ, අවධානයක් නැහැ. තුවාලයක් තියෙනවා. දැන් තුවාලේ ඇදුම් කනවා. තුවාලේ ඇදුම් කනකොට තුවාලේ බව තේරෙනවා නේ. ඇදුම් කන නැත්තම් තේරෙන්නේ නැහැ. ඇදුම් කන එක ඇදුම් කනවා කියන එක හොයාගෙන යනකොට තුවාලේ හම්බ වෙනවා මිසක් ඇදුම් කෑමක් හම්බ වෙනවද නැහැ නේද? අන්න ඒ වගේ තමයි රූපති කියන එකේ අර්ථයක් ගන්න පුළුවන් ඇදුම් කනවා වගේ කියලා. ඒ කියන්නේ අර සිදුවීමක්. අන්නේ සිදුවීමක් හොයාගෙන යෑමක් තමයි බුදුරණවහන්සේගේ ධර්මයේ ඊටාම සියුම් මට්ටමින් ඉඳලා පෙන්ලා දෙන්නේ. ඉතින් මේ ජීවිතේ හැම වෙලෙම අර වෙනස් වෙනවා කියලා කියන්නේ යමක් යම් කිසි කාරණාවක් ඒ අවස්ථාවේ ප්‍රකට වෙනවා. ඒ අවස්ථාවේ ප්‍රකට වෙනවා. අන්න එකට කියනවා ඇදුම් කනවා කියන ගතියක්. ඒ කියන්නේ දැනෙන ගතියක්. අන්න ඒකට තමයි කියන්නේ ස්වરૂපයක් ඉස්මතු වෙනවා. ස්වરૂපය කියලා කියන්නේ රුප්පති, එහෙම නැත්නම් ප්‍රකට වෙනවා, නැත්නම් ඉද්දෙනවා, ඇදුම් කනවා කියන ගතිය. මෙන්න මේ කාරණා හොයාගෙන යනකොට පින්වතුනි ඒ කාරණා ලැබෙන්නේ නැතුව නිවෙනවා. අන්නේ නිවෙන මගක්
බුදුරන් වහන්සේගේ ධර්මයේ පෙන්වා දෙලා තියෙන්නේ. යථාර්ථය හොයද්දී විග්‍රහයක් ලෝකෙ හම්බෙන්නේ නැහැ. නිවීම සිදු වෙනවා. මෙන්න මේ නිවීම කරා යමු වීමට නම් නිවෙන්නේ ඔන්න ඔහොම නැතුව නිකන් පතලා නෙමේ නිවෙන්නේ. රහත් වෙන්නේ යථාර්ථය හොයන තැනදී. යථාර්ථය හොයලා අසරණකමින් බුදුරන් වහන්සේගේ ධර්මයට යමු වුණාමයි නිවීම සාක්ෂාත් වෙන්නේ. ඉතින් ඒ යථාර්ථය හොයමින් ජීවිතයේ සත්‍ය හොයමින් නිවීම සාක්ෂාත් කර ගැනීම සඳහා මේ පැහැදිලි කරපු ධර්ම දේශනාවත් උපකාරයක් කරගන්නවා කියලා දිස්ත්‍රාණියක් ඇති කරගන්න. අද දවසේ මේ ප්‍රඥා රූපවාහිනිය තුලින් ධර්ම දේශනාව සිදු කරන්නට යෙදෙනවා. මෙම උතුම් ධර්ම දේශනා ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීම සඳහා ගුරු මාතාවක් වූ ශාන්ති ඈපා මෑණියන්ගේ දරුවන් දෙදෙනා සහ ඉසුරු නිමේෂ විදුර සහ පන්සිලු යන මුණුපුරන් විසින් සදැහැති දායකත්වය දරා තිබෙනවා. වසර 4කට පෙර මියගිය මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ විසූ ශාන්ති ඈපා ගුරු මෑණියන්ට මේ උතුම් ධර්ම දේශනාමයේ පුණ්‍ය කුසල් අනුමෝදන්ව භවගාමි සසර කෙළවර උතුම් වූ නිර්වාණ අවබෝධයේ සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. තවද 46 වසරකට පෙර මියගිය දහම් ඈපා පියාණන්ට සහ පිම්බලාපොරොත්තු වන යම් ඥාතියෙක් ඇත්නම් ඔවුන්ගේද ධර්ම ශ්‍රවණය කරන සහ දායකත්ව දරන සීල් දෙනාගේ සසර ගමන සැපවත් වේවා කියලා අවසානයේ උතුම් නිර්වාණ අවබෝධය වීමටද මේ පුණ්‍ය කුසල හේතු වාසනා වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. අද දින මෙම ධර්ම දේශනා පැවැත්ව ගෞරවනීය දේශකයන් වහන්සේ වන පල්යාණ මිත්‍ර අලව්‍ය අනුමදසි ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබ මෙම උතුම් ශ්‍රී සද්ධර්මයේ පැහැදිලි කිරීමට ප්‍රඥාව තවතවත් උපදීවා පතන් අවබෝධයකින් නිර්වාණ අවබෝධයම කරගනිත්වා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. ඉතින් මේ රැස් කර ගන්නට දුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් අනුමෝදන් කරමු පින් කැමති සියලු දෙවියන්ට. සියලු දෙවියෝද උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පින් හේතු වාසනා කරගනිත්වා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම මීට වසර 4කට පෙර මියපරළයන්ට දුන තෙලිජ්ජවිල ප්‍රදේශයේ විසූ ශාන්ති ඈපා ගුරුමෑණියන්ටත් වසර 46කට පෙර මියගිය දහම් ඈපා පියාණන් ඇතුළු ඔබ නමින් මියපරළයන්ට දුනා වූ සියලු මළගිය ඇත්තන්ට පරලෝ ජීවිත සුඛී සූපත් භාව පත්වීමටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම රැස් කර ගන්නට දෙන සියලු පුණ්‍ය ධර්මයන් ඒ දායකත්වයෙන් කටයුතු කරන්නා වූ ඉසුරු නිමේෂ විදුර සහ පන්සිලු යන මුණුබුරු මුනිබිරියන් සහ ඒ ධර්ම දේශනාව සඳහා දායකත්වය දැක්ව සෑම දෙනාටමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළා වූ ඔබ සියලු දෙනාටත් උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති සුපතේව.
මෝහක්ඛයෝ නිබ්බානං